විශිෂ්ට මිනිසුන් මිය යන්නේ නැත. එච්.ආර්. ජෝතිපාල නම් විශිෂ්ට ගායකයා තෙසේයි. කය මෙලොව නැති වුණත් ඔහුගේ හඬ මේ ශ්‍රී ලංකා ධරණි තලයේ තුල නිබඳව රැව් පිළි රැව් දෙනවා. යුග ගණනක් සුවහස රසික ජනල් හදවත් සංගීතයෙන් අමන්දානන්දයට පත් කළ එච්.ආර්. ජෝතිපාලයන් මේ ගොස් වසර 32ක් සපිරෙනවා. ජීවත් වූ නම් මේ වසරේදී සැමරෙන්නේ ඔහුගේ 83 වැනි ජන්මදිනයයි. 1936 පෙබරවාරි 12 දින ඉපදී 1987 ජූලි 7 වනදා ජීවිතයෙන් සමුගත් ජෝති මිය ගියායයි කිව නොහැක්කේ ඔහු මේ මොහොතේ පවා ගීතලෝලී හදවත් තුළ ජීවමාන නිසායි. කතරගම ගම්මුදා භූමියේ සුවහසක් රසිකයින් කිනවමින් පෘතුගීසි කාර්යා රටවල් අල්ලන්න සූර්යා ගීතේ කියමින් සිටියදී හෘදයා පාදයකින් මෙලොව හැරගේ ජෝතිපාලයන්ගේ අවමගුලට 15,000ට අධික පිරිසක් පැමිණ තිබුණා. සුවහසක් ජන හදවත් මියුරු සරෙන් සැනසූ එච්.ආර්. ජෝතිපාලයන් අපාතරින් වියෝ වුණත් ඔහුගේ වියපත් බිරිඳ දේනියත් සමග නාත්තන් ප්‍රදේශයේ ජීවත් වනවා. ඔහුගේ බිරිඳ වින්ටර් බ්ලොසම් මහත්මිය බ්‍රිතාන්‍ය ජාතික පීකුගේ හා උඩරටහෙර කාන්තාවකගේ මධ්‍යම දේනියයි. වරුණි විලෝචිනී, අයෝනි රෙජිනා, ඉස්ටහා ක්‍රිෂ්ණි ජෝතිපාලයන්ගේ දේනියන් සිව් දෙනායි. දෙමාපියන්ට විරුද්ධව ජෝති සමග එක් වූ නිසා වින්ටර් බ්ලොසම් මහත්මියට ජීවිතයේ දුක් දරා ගැනීමට සිදු වූයේ තනිවමයි. දරුවන් සිව් දෙනා ලැබුණ පසු ඇයට දෙමාපියන්ගේ උදව් ලැබුණත් විවාහයෙන් පසු ඇය ජීවත් වූයේ ජෝති සමග ගෙවල් මාරු කරමින් දෙමාපියන්ට හැඟි හොරා ජීවිතයක්. අතීතය ගැන වරක ඇයට ඇත්තේ පසුතැවිල්ලක්, වරක සතුටක්. කෙසේ වුවත් එය තමාගේ දෛවය ලෙස සිත හදා ගන්නට ඇය සමත්ව තිබුණා. බටහිර පන්නේට නැඹුරු ඉංග්‍රීසි භාෂාව කතා කරන අසූ වී ඇති ඇය තම දියණියන් සිව් දෙනා නිසා සැනසීමෙන් ජීවත් වෙනවා. ඇසේ සැමියා ජෝති ගැන මෙසේ සිහිපත් කළේ කාලෙකට පසු වුවත් විශේෂත්වයක්. මම අවුරුදු 20ක් විතර කැනඩාවේ සිටිය දුවෙක් ළඟ මෙහෙ ඇවිත් අවුරුදු 3ක් වෙනවා. මගේ තාත්තා එඩ්මන්ඩ් වින්ටර් ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අම්මා උඩරට මැණික් කෙනෙක්. මම ඩර්ටන්ස් හොස්පිටල් එකේ වැඩ කරන කාලේ තමයි ජෝතිව හම්බ වුණේ. මගේ මිතුරියක් හිටියා ෂර්ලි ෆර්නැන්ඩෝ කියලා. එයාගේ පෙම්වතියගේ හොඳම යාළුවා තමයි ජෝති. අපේ සම්බන්ධයට ඩැඩි තදින්ම විරුද්ධ වුණා. අම්මා තමයි ටිකක්වත් සැනසීමකට හිටියේ. ඩැඩීට හරියට ඉඩකඩම් තිබුණා. ජෝතිගේ යාළුවත් එක්ක ගිහින් අපි කසාද මැදලා තැන තැන දේවල් මාරු කරමින් හිටියේ පප්පට අහුවෙයි කියලා. ජෝති දරුවන්ට හරි ආදරෙයි. ඒකනේ දරුවෝ 4 දිනක්ම හැදුවේ. ඒත් පුතෙක් නැහැනේ. ජෝතිට හොඳ කටහඬක් තිබුණා. එයා යාළුවෙක් එක්ක තමයි හැමදේටම ගියේ. ජෝතිට බොන්න දීලා ජෝතිව නැති කළෙත් යාළුවෝ තමයි. මුල් කාලේ අපි ගියා ඇගේ සින්දු අහන්න සංදර්ශන වලට. ඒත් පස්සේ මට දුවලා 4 දිනකගේ වැඩ පැවරුණා. පස්සේ මගේ ගෙදරින් උදව් කළා. දරුවන්ට කන්න බොන්න දෙන්න උගන්නන්න. අනික ජෝතිගේ සහෝදරියෝ මගේ වැඩවලට උදව් වුණා. ඒ හින්දා ජෝති ගෙවුවේ නිදහස් ජීවිතයක්. මම ත්‍යාගේ පස්සේ පැන්නුවේ නැහැ. ජෝති හරි අහිංසකයි. වෙලාවකට පොඩි එකෙක් වගේ. මං ජෝතිට කෑ ගහද්දී මගේ අම්මත් මට බනිනවා. ජෝතිට බනින්න එපා යක්ෂණියෙක් වගේ කියලා. මම වගේම දුවලත් වැඩිපුරම අහන්න කැමති ඉංග්‍රීසි සිංදු කියලායි ජෝතිගේ ආදරණීය බිරිඳ පවසලා තිබුණේ. ඒ වගේම ජෝතිගේ ආදරණීය දියණියකුත් මේ කතා බහට එක් වෙලා තිබුණා. ජෝති සල්ලි හම්බ කරලා ඉතුරු කරලා තිබුණේ නැහැ. ඉතුරු කරන්න මිනිස්සු දුන්නේ නැහැ. මැරෙන්න කලින් අන්තිම කාලේ මා එක්ක ලෝකේ ගොඩක් දේ ගැන කතා කළා. ඒ හින්දා මට නැති වුණාම හරි පාළුවක් දැනුණා. ඒත් මගේ දුවලා 4 දෙනා හොඳට ඉගෙන ගත්තා, ඉගෙනුවා. දැන් මට අවුරුදු 80ක් මිත්තනියා. දුවලා පිටරට වුණත් මට ලෙන්ගතුයි. එයාලා ඉංග්‍රීසි පන්නේට හැදුනට මටද තාත්තටත් ආදරෙයි. ඒත් ජෝතිව බීමෙන් අතර කරගන්න බැරි වුණා. එයාගේ දෙමව්පියොත් කොච්චර උත්සාහ කළාද බීමෙන් නවත්ත ගන්න. අතීතය ගැන සිහි කරද්දී ප්‍රශ්න ගැටුම් නැත්තේ කාටද කියලා හිතනවා. කලින් කල්ට ඇති වෙනව නැති වෙනව ඕවම තමයි. කාලයක් මම පිටරට හිටියා, දැන් ලංකාවේ. එහි ඉන්න දුවලත් අතරම මට කතා කරනවා. ගෙදර ඉන්නා වගේ තමයි. මම දුව මිනිපිරියොත් එක්ක දැන් මට සතුටින් ඉන්න පුළුවන්. පල්ලියටත් ඉඳ හිට යනවා. ජෝති වෙනුවෙන් සංවිධානය කරන ගුණ සමරු වැඩවලට මට එන්න කිව්වොත් ආරාධනය පිළිගන්නවා. අනුන්ට කරදරයක් නැතුව ජීවිතයේ ඉතුරු ටික හොඳින් ගෙවන්නයි බලාපොරොත්තුව. වින්ටර් බ්ලොසම් මහත්මිය තවදුරටත් එසේ පවසලා තිබුණා. ජෝතිපාලයන්ගේ දෙවන දියණිය වන ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මියත් තාත්තා පිළිබඳව මතකයේ ආවර්ජනය කළ තිබුණේ මෙහෙමයි. අනිත් හැම ළමයෙක්ගේම තාත්තා වගේ තමයි. අපේ තාත්තාත් එච්.ආර්. ජෝතිපාල නම් අසහාය ගායකයාගේ දරුවෝ කියලා හුඟක් අය අපිව හඳුනනවා. ඉස්සර කාලේ මේ කාලෙට වඩා හුඟක් වෙනස්. සංගීත සංදර්ශන තිබුණේ රැයට. මහන්සියට තාත්තා උදේට ටිකක් නිදාගත්තත් දරුවෝ එක්ක ගත කරන්න කාලෙ නැති වුණේ නැහැ. දරුවාගේ ඉටුකම් ඉටුකොලා අපේ පාසල් වලටත් ආවා. ඒත් එහෙම ආවම පාසල් වල අනිකුත් රාජකාරී අඩපණ වෙන්නේ තාත්තගේ විස්තර සින්දු අහන්න ගියාම. ඒ නිසා පාසල් වල රාජකාරී අම්මට බාර දුන්නා. තාත්තගේ ගීත අනිත් අය කියද්දි දුක හිතුනේ නැද්ද? තරහාවද? අපිට හරියට කේන්ති ආවා. එච්.ආර්. සොයිසා ඒ වගේ කෙනෙක්. ඒත් ඩඩා හරිම හිත හොඳ කෙනෙක්. ඒ අයට වෛර කරන්න පලිගන්න ගියේ නෑ. ඒ කාලේ ලංකාවේ නොම්බර් 1 සුපර් ස්ටාර් ඩඩා තමයි.
තාත්තගේ විනෝදකාමී ජීවිතය නිවසේ කටයුතු වලට බාධා වුණාද? ඒ කාලේ තාත්තා විතරක් නෙමෙයි, හැම ගායකයෙක් විතරක් නෙමෙයි, සමහර ගායිකාවත් බිව්වා. ඒත් අපේ තාත්තා අපි ඉන්න තැන එහෙම කළේ නැහැ. ආචාර්ය සීයට ගරු කළා. දවසක් සීය ඉස්සරහට එද්දී තාත්තා දුම්වැටිය විසිකලා මම දැක්කා. ඒ වගේම තමයි ඉව්වට කවදාවත් කායිකවත් රණ්ඩු කළේ නැහැ. අපි කලක් මරදාන නොරිස් කැනල් පාරේ අයිරාංගනී වර්ණ කුලසූරිය අපේ නැන්දලගේ ගෙදර හිටියා. අපි ලොකු වෙද්දි ඩඩා බොන්න එපා කියලා අපි ඩඩාට කිව්වා. එයාට වෙන්ස් කාර් එකක් පවා තිබුණා. ඒ ඩඩා අනිත් ගායකයන් සමග බස් එකේ එකට ගියේ. ඒ හැමෝටම තමන්ට ආවේනික අනන්‍යතාවක් තිබ්බා. පවුලට පිරිමි ළමයෙක් පිටියනක් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? පිටියනක් හොඳයි තමයි. ඒත් අද ගායක ගායිකාවන් එක දරුවෙක් හරි ඉන්නවද තමන්ගේ අම්මා තාත්තා අභිභවා දක්ෂතා තියෙන අය. අපි උනත් ගීත ගායනා කරනවාට ඩඩා කැමති වුණේ නැහැ. අපිව තාත්තාගෙන් වෙන් කළා තිබ්බේ අපේ ආරක්ෂාවට. විතරම පිරිමි ගෙදරට එන නිසා අපි හතර දෙනා ලස්සනට ජීවත් වෙන්න ඩඩා ඉඩ හදලා දුන්නා. මම්මි ඩඩාට බනිනවා තමයි බොනෝ කියලා. ඒ දැන් අසනීපෙන් ඉන්නේ. ඩඩා නැති අඩුව පුරවන්න බැහැ. එයා දිගටම අපි ළඟ නොහිටියත් අපි අනිත් ළමයින්ට වඩා වාසනාවන්තයි කියලා මට හිතෙනවා. තාත්තා නැති වුණ දවස ගැන සිහිපත් කළොත් අනිත් අයට දැනෙන දුක තමයි අපිටත් දැනුනේ. ඩඩා ප්‍රසිද්ධ කෙනෙක් නිසා මිනිස්සු අපිට හොඳින් සලකනවා. කරු කිරීමක් කරුණාවක් තියෙනවා. ඩඩා නැති වෙලා අවුරුදු 32ක් ගිහින් වික්ටර් අංකලා දකිද්දී අපිට ඩඩාව මතක් වෙනවා. ඩඩා හතරගෙන ගංගුදාවට ගිහින් සිද්ධු කියා ගන්න බැරුව මැරුණා කියලා සමහරු කිව්වට ඩඩා නවලෝක බෙහෙත් ගද්දි ඩොක්ටර්ස්ලාගේ අනුමැතියක් නැතුවයි සිද්ධු කියන්නේ ගියේ. ඒ තනිත් අය වගේ වයසට ගිහින් දුක් විඳලා මැරුණේ නැහැ. එච්.ආර්. ජෝතිපාලගේ බාල දියණිය රෙජිනාද මේ කතා බහට එක් වෙලා තිබුණා. අපේ පොඩි කාලේ ඩඩා ඉස්කෝලේට ආවා. යුතුකම් ඉතු කළා. ඩඩා වගේ කෙනෙක් ලබන්න අපි පෙන් කළා තිබුණා. බෞද්ධ දර්ශනය අනුව අපි එහෙම හිතනවා. ඒත් මම රෝමානු කතෝලික. කොන එක නම් කවුරුත් කරනවනේ. පහුගිය කාලේ තාත්තගෙන් දුරස්ව තමයි ගෙවුනේ. ජීවත් උනේ කොහොමද? අපි කිවල් දෙකක හිටියේ. ඩඩා කැමති උනේ නැහැ පිරිමි අය නිතරම ගෙදරට එනවට. ගැහැණු ළමයි හතර දෙනෙක් ඉන්න තැනකට. ඒත් වෙන වෙලා හිටියට අපිට යුතුකම් ඉතු කළා. අඩුපාඩු හොයලා බැලුවා. ඩඩා බොහොම ගොඩේ හම්බක් කෙනෙක්. අනවශ්‍ය වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මිනිස්සු එයාට හරි ආදරෙයි. ඩඩා වෙනුවෙන් සංවිධානය කරන උත්සව වලට මම එක්ක එන්න අපි කැමතියි කියලායි ඇය කියලා තිබුණේ. එල්ලේ තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා.